హలో యాలువనే ఒయాలట కొహమద ఇతిన్ అపి అద ఒయాలవ ఎక్కరగన యాన్నే లస్సనమ లస్సన సీతలమ సీతల హరి అపూర్వ పరిసరయకట ఎహనన్ అపి గిహిల బలము అద అపి కొహటద ఒయాలవ ఎక్కరగన యాన్నే కియలా అద అపి మే యాన్నే గుమ్మవల తియన అగత్సుమా కియన దిస్ట్రిక్కే కుసత్సు కియన ప్రదేశయట ඉතින් අපි ප්ලෑන් කරගෙන හිටපු විදිහට මුලින්ම යන්න ගියේ ලස්සන කන්දක් බලන්න. අනේ ඉතින් අපි යන දවසේ ගොඩක් හිම වැටිලා පාර දෙපැත්තම මේ වගේ හිම වලින් පිරීලා තිබුණා. ඉතින් ඒක නිසා උඩට යන එක ටිකක් භයානකයි වගේ කියලා තේරුණා. අපි ඉතින් ඒ ගමන නවත්තලා කෙලින්ම ගියේ කුසත්සු ඔන්සෙන් එක බලන්න. ඔන්සෙන් කියලා කියන්නේ හොට් වෝටර් ස්ප්‍රින්ග්. ඒ කියන්නේ උණුදිය උල්පත් කියන එක. ජපානයේ ප්‍රසිද්ධම උණුදිය උල්පතක් තමයි අද අපි මේ ඔයාලට පෙන්වන්න යන කුසත්සු ඔන්සෙන් එක. ඉතින් අපි ගිහිල්ලා බලමු කුසත්සු ඔන්සෙන් එකේ ලස්සන කොහොමද කියලා. ගෙදර ඉඳන් කුසත්සු ඔන්සෙන් එකට පැය දෙකහමාරක් වගේ කාලයක් තමයි අපිට ගත වුණේ. ඉතින් අපි යන වෙලාවේ කුසත්සු වලට මේ වගේ පොඩ්ඩක් හිම වැටෙමින් තිබ්බා. ඒ වුණාට උදේවරු ගොඩක් හිම වැටලා තිබුණත් දවල් වෙනකොට අවුව පායලා තිබිච්ච නිසා ඒ ටික දිය වෙලා තමයි තිබුණේ. කුසත්සු වලට ආවම අපිට මුලින්ම දකින්න ලැබුණේ මේ වගේ පොදු නාන ස්ථාන. ඉතින් මේ ස්ථාන වලින් අපිට මෙතන කකුල් දෙක දාගෙන බැහැලා ඉන්න, නාගන්න, ඒ දේවල් වලට මුදල් ඇකිරීමක් කරන්නේ නැහැ. ඉතින් මේවා මේන්ටේන් කරනවා කියලා කියන්නේ ගමේ අය. ඉතින් මේ ගමේ ඉන්න අයත් මේ ටුවරිස්ට්ලට පාවිච්චියටත් එයාලගේ පාවිච්චියට තමයි මේවා පරිසම් කරලා පරිහරණය කරන්නේ. ඉතින් මේ වගේ පොදු නාන පොකුණු 13ක් විතර කුසත්සු වල තියෙනවා. ඉතින් මේ ස්ථාන වල සෙල්සියස් අංශක 50ක් විතර උෂ්ණත්වයක් තමයි මේ වතුරේ තියෙන්නේ. ඉතින් මේ වතුර නාන්න බැහැනේ. ඉතින් මේවට සීතල වතුර කලවම් කරලා තමයි නාන තැන් වලින් නාන්න තියෙන්නේ. දැන් මේ ඔයාලට දකින්න ලැබෙන්නේ ඒ වගේ පොදු නාන ස්ථානයක්. ඉතින් මේ වගේ පොකුණු ගොඩක් තියෙනවා. මේ වගේ ලස්සන ලී රාමුවකින් වැටෙන වතුර කූල් වෙලා ටිකක් විතර කූල් වෙලා තමයි මේ පහළට ගලාගෙන යන්නේ. ඉතින් අපිට පුළුවන් මේ බැම්මෙන් වාඩි වෙලා මෙන්න මේ විදිහට මේස් ගලවලා කකුල් දෙක දාගෙන ඕන වෙලාවක් ඉන්න. යාලත් කුසත්සු වලට යනවා නම් මතක ඇතුව චූටි ටවල් එකක් අරගෙන යන්න. එතකොට වතුර මෙතනින් අපේ කකුල් දෙකේ ගෑවුනහම පිහ දාගෙනම මේස් දෙක දාගන්න ලේසි. අපි දැන් මේ යන්න හදන්නේ කුසත්සු ඔන්සෙන් වල තියෙන ලස්සනම තැනට. දැන් මේ යන ගමනේදී ඔයාලට දකින්න හම්බෙන්නේ අපි කලින් දැක්කා වගේ පබ්ලික් බාත් එකක්. මෙතනත් කට්ටිය කකුල් දෙක දාගෙන කතා කර කර තමයි ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු අපි යන්නේ කොහාටද කියලා. කතා කරගන්න තේරෙනවා ඇති ඔයාලට. මේ තොල් ඔක්කොම නිකන් හයි වෙලා එම්දර නහයනුත් නිකන් වතුර වගේ එනවා. යන්නේ මේ සීතලටත් වඩා ගොඩක් මේ
ගොල්ලංකක් තියෙනවා මේ කුල්ලා කුල්ලගේ හින්දා නේ මේක මෙහෙමයි තියෙක ඔන්සෙන් එකක් නෙමෙයි හැමතැනම ඔන්සෙන් තියෙනවා ෆ්‍රී සල්ලි තියෙනවා හැම දෙයක්ම තියෙනවා හැම පැත්තෙම ඉතින් අපි බලමු මේ වෙලාවේ දැන් මොනවද තියෙන්නේ කියලා දැන් ගොඩක් ඒවා පිරලා තියෙන්නේ කට්ටිය ගොඩක් ඇවිල්ලා ෆ්‍රී යන්නේ වට නම් දැන් යන්න බෑ අපි ආව ටයිම් එකත් එක්ක ආවනේ බලන්න ආවේ අද උදේ කියන්නේ හිම පරිදි ඕහේ ඒකinda ගොඩක් හිටින්න වරක් වුණා මේ එතනත් මේ කන දන තියන ඉන්න වලට වෙන්න සෙනග ගොඩක් ඉන්නවා අද මේ නිවාඩුනේ මෙහෙ අදින් ගොඩක් නිවාඩු අදින් ඉවරයි නිවාඩු ඔව් අදින් මේ ඉවරයි හිටි ගොඩක් සම්මරුක හිටි නම් පටන් ගන්න වල සෙනග ගොඩක් ඉන්නවා අද අසනයි මේ කිම චූටක් කැටනවා ඒ කියන්නේ මේ කිම නිකන් හීනියට වගේ පොඩි හියවත් කැටනවා බලමු හරි මොකද මේ කෝලිමත් ඒ තියෙන්නේ අර කෝලිමත් තියෙන්නේ මොකේද කෝලිම අපි මේ සාම්ප්‍රදායික දෙයක් බලන්න යන්නේ ඇත්තටම මේ තියෙනවා අර නිකන් අර ඒ වතුරක මේ අපි යුමෝමි කියන ට්‍රැඩිෂනල් පර්ෆෝමන්ස් එක බලන්න ටිකට්ස් ගත්තා. ඉතින් මේ ටිකට්ස් ටික අරගෙන පර්ෆෝමන්ස් එකට විනාඩි 20ක් විතර තව තිබුණු නිසා කුසත්සු වල හාට් එක කියන වගේ තැනට තමයි මේ යන්න හදන්නේ. මෙතන තමයි කුසත්සු වල ප්‍රධානතම උණුදිය උල්පත තියෙන්නේ. මෙතනට කියන්නේ යුබ තකේ කියලා. ඉතින් නගරේ පුරාම උණුදිය උල්පතෙන් වතුර බෙදා හරින්නේ මෙතනින්. ඔයාලට පේනවා ඇති මෙතන ලී රාමු වගේ ඇතුලෙන් තියෙනවා. ඉතින් මේ උණුදිය උල්පත් එන්නේ පොළොව යටින්නේ. පොළොව යටින් එන ගොඩක් රස්නි වතුර මේ ලී රාමුව දිගේ ගිහිල්ලා සිසිල් වෙලා තමයි නගරේ පුරා බෙදා හරින්නේ. ඉතින් මෙතනට එන ඕන කෙනෙක්ට ගොඩක් කටුක ගඳක් තමයි එන්නේ. ඒ කියන්නේ ඔයාලට පේනව ඇති මේ යට තියෙනවා කහ පාටට වගේ හුරු ද්‍රව්‍යයක්. ඒවට කියන්නේ සල්ෆා කියලා. ඉතින් මේ සල්ෆා වලින් පිරුණු මෙතන එන්නේ සල්ෆා වලින් එන ගඳ. මේ කුසත්සු ඔන්සෙන් එකේ තියෙන ජලයේ සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් 50 සෙල්සියස් 55 වගේ අගයක් ගන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් බොහෝම පැරණි මතයක් විශ්වාස කරනවා මේ උණුදිය උල්පත් වලින් එන ජලය ගොඩක් නිරෝගී වෙන්න, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඒ නිසාම තමයි ගොඩක් ජපානයේ පුරාම ඉන්න විදේශිකයෝ, ඒ වගේම ජපන් ජාතිකයෝ මේ තැන්වලට ඇවිල්ලා මේ උණුදිය උල්පත් පාවිච්චි කරන්නේ. මේ තැන් තැන් වලින් සවි කරලා තියෙන ටැප්ස් වලින් එන්නේ උණුදිය උල්පතෙන් එන උණු වතුරම තමයි. ඉතින් මේ සීතල දවස්වල මේ වගේ උණු වතුර එකක් තියෙන එක ගොඩක් ඉතින් ප්‍රයෝජනවත් වෙනවා යන අයට. හැබැයි අපිට මේ වතුර බොන්න එපා කියලා තමයි ඒ අය සඳහන් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි කලින් ගියා වගේ පොදු ස්ථානයක්. හැමෝම මේ විදිහට කකුල් දෙක දාගෙන ටිකක් වෙලා ඉඳලා යනවා. ඔන්සෙන් එක බලන්න එනවා වගේම අවුරුද්දේ විවිධ කාලවලදී මෙහි ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් මැයි මාසෙදී ෆ්ලවර් ෆෙස්ටිවල් එකක් වගේම ජූලි මාසෙදී ශ්‍රයින් ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඒ වගේම අගෝස්තු මාසෙදී මේ උණුදිය උල්පත කරන සේවයට අගය කිරීමක් විදිහටත් ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඒ වගේම අන්තිමටම අගෝස්තු මාසෙම තියෙනවා මියුසිකල් ඇකඩමියන් ෆෙස්ටිවල් කියලා තවත් ෆෙස්ටිවල් එකක්. ඉතින් මේ දේවලුත් මේ මාසවලදී ගියොත් ඔයාලට කුසත්සු වල ලස්සන බලාගන්න පුළුවන්.
මෙතන තමයි සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම දිනාගත් කුසත්සු ඔන්සෙන් එකේ තියෙන ලස්සනම තැන. ඉතින් මෙතන ගොඩක්ම ලස්සන තවත් රැ වෙනකොට. ඇයි දන්නවද? මෙතන ලයිට්ස් දාලා හරිම ලස්සනට තමයි මෙතන මෙයාලා ආකර්ෂණය වෙන විදිහට හදලා තියෙන්නේ. ඉතින් අපිට පර්ෆෝමන්ස් එක බලන්න වෙලාවත් හරි නිසා ඉක්මනට ගියා අපි ටිකට්ස් ගත්ත තැනට. මේ ට්‍රඩිෂනල් පර්ෆෝමන්ස් එක පෙන්නන්නේ නෙට්සුන් නොයෝ කියන හෝල් එකේ. ඉතින් අපි මේ හෝල් එක ඇතුළට ඇවිල්ලා යුමෝමි කියන පර්ෆෝමන්ස් එක තමයි දැන් මේ බලන්නේ. ඉතින් මේක ගොඩක් සම්ප්‍රදායික විදිහට කරන පර්ෆෝමන්ස් එකක්. මුලින්ම මේ වගේ ලස්සන ඉන්ට්‍රඩක්ෂන් එකක් දීලා තමයි අපිට මේ පර්ෆෝමන්ස් එක පෙන්නන්නේ. සම්පූර්ණ පැහැදිලි කිරීමක් එක්ක මේ පර්ෆෝමන්ස් එක බලනකොට ඇත්තටම ගොඩක් මේක වටිනවා කියලා හිතුණා. මේ ඔන්සෙන් එකේ වැඩ කරන අය එයාලගේ ජන ගීයක් ගායනා කරමින් තමයි මේ පර්ෆෝමන්ස් එක පෙන්නන්නේ. ඉතින් එයාලා අතේ ඔයාලට දකින්නට ලැබෙයි හබලක් වගේ දෙයක් තියෙනවා. මේ හබලෙන් එයාලා දෙපැත්තට හබල් ගාන ගමන් වතුරේ උෂ්ණත්වය අඩු කරනවා. ඔන්න ඉතින් අපි මේ පර්ෆෝමන්ස් එකත් බලලා දැන් මේ ගෙදර යන්නයි පිටත් වෙන්න සූදානම් වෙන්නේ. ඔයාලට මං කලිනුත් කිව්වා කුසත්සු ඔන්සෙන් එක ලස්සනටම පේන්නේ රැට කියලා. ඉතින් ඔයාලටත් පේනවා ඇති ලස්සනට එක දිගට බල්බ්ස් දාලා තියෙනවා. ඉතින් අපි මේ ඉන්න වෙලාවේ චුට්ටක් එළිය වැටලා තිබුණු නිසා ඒ ලස්සන හරියටම පේන්නේ නැහැ. තව ටිකක් රැ වෙනකොට තමයි කළුවර වැටුනහම තමයි ඒකේ ලස්සන හරියටම පෙනෙන්නේ. කුසත්සු වලට යන ඔයාලට තවත් ට්‍රයි කරලා බලන්න දේවල් තියෙනවා. අපි මෙතනදි කෑම ගත්තේ නැති වුණාට ඔයාලට පුළුවන් මෙතනදි රස කෑමවල රස බලන්න. ඒ වගේ තමයි ඔන්සෙන් මංජු ඔන්සෙන් තමගෝ කියලා කියන්නේ. ඉතින් ඔයාලත් මේ කුසත්සු වලට ගිහිල්ලා ඒ ලස්සන බලන්න. එහෙනම් අපි අදට ඔයාලගෙන් සමු ගන්නවා ගින්ස ටීවී YouTube channel එකෙන්. මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් අපි එනවා ඔයාලා බලන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.